ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා හදන්න පුළුවන් රසම රස අතුරු පසක්. මේක වටලප්පන් එකක් වගේ. ඒ වුණාට අපි පැණි පාවිච්චි කරලා තමයි හදන්නේ. පැණි කෝප්පයකයි බිත්තරයි විතරයි ඔයාලට ඕන කරන්නේ. විනාඩි දෙකකින් වගේ ඔයාලට මේ මිශ්‍රණය ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මම දැන් මුලින්ම මේ බෝල් එකට එකතු කරනවා බිත්තර හතරක්. බිත්තර ටික චුට්ටක් ගසා ගන්න. දැන් ඔයාලා කැමති නම් ලුණු පිංචි එකක්, වැනිලා තේ හැන්දක් වගේ එකතු කරන්න පුළුවන්. ඒවා අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට මම එකතු කරනවා පැණි කෝප්පයක්. පොල් පැණි, කිතුල් පැණි, සීනි පැණි මේ ඕනම දෙයක් ඔයාලට එකතු කරන්න පුළුවන්. දැන් හොඳට විස්ක කරගන්න. මේ මිශ්‍රණය ඔයාලා බීට් කරන්න, බ්ලෙන්ඩ් කරන්න එපා. මේ විදිහට විස්ක කරානම් ඇති. මේ විදිහ විස්ක එකක් ඔයාලට නැත්නම් ඔයාලට පුළුවන් ගැරුප්පුවක් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ මම අද පුඩින් එක සෙට් කරන භාජනය. මම දැන් මුලින්ම කරන්නේ තෙල් චුට්ටක් තවර ගන්නවා. ඊළඟට අපිට පුළුවන් අපේ මිශ්‍රණය එකතු කරන්න. දැන් ෆොයිල් කොලයකින් හොඳට ආවරණය කරන්න. ඇතුළට වතුර යන්නේ නැති වෙන්න පිඟානකින් උනත් ඔයාලට ආවරණය කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ පුඩින් එක විනාඩි 40ක් විතර හොඳට ස්ටීම් කරන්න. ස්ටීම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ හරිම ලස්සන පුඩින් එකක් එනවා. දැන් අපිට පුළුවන් නිවෙන්න තියන්න, නිවුණට පස්සේ ශීතකරණයේ තියලා ගන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තට හරවලා මේ වගේ ඔයාලා කැමති ප්‍රමාණය කෑලිවලට කපා ගන්න. ඔයාලට පේනව ඇති හරිම ලස්සනට පැණි පාටට තියෙනවා. කැමති නම් අමතරව පැණි ටිකක් ඔයාලට එකතු කරන්නත් පුළුවන්. ඕනම විශේෂ අවස්ථාවකට, උත්සව අවස්ථාවකට ඔයාලට හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.